ඇමේසන් වැසි රණාන්තරය විවිධාකාර සතුන්ගෙන් පිරී ගිය හරිම අපූරු පරිසර පද්ධතියක්. අද වන විටත් හඳුනා නොගත් සත්ව හා ශාක විශේෂයන් මේ වනාන්තරය තුළ ජීවත් වන බව බොහෝ දෙනෙකු විශ්වාස කරනවා. ඉන්දියාවෙන් දෙගුණයක් විශාල වන ඇමේසන් වැසි වනාන්තරයේ දැනට හඳුනාගෙන ඇති භයානකම සතුන් දහ දෙනා ගැන අද අපි බලමු. ඔය තාමත් අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැන්ම පහළ තියෙන රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරන්න. ඊට එහා පැත්තෙන් තියෙන බෙල් අයිකන් එක ක්ලික් කළොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔයාට දැනගන්න පුළුවන්. මෙම වවුලන් විශේෂය මෙක්සිකෝව සහ මධ්‍යම හා දකුණු ඇමරිකාවෙන් සොයා ගන්නට පුළුවන්. ගස්බෙන ගල් ගුහා වැනි අඳුරු ස්ථානවල වාසය කිරීමට ප්‍රිය කරන වැම්පය වවුලන් රාත්‍රී කාලයේ එළඹීමත් සමගම තම වාසස්ථානවලින් පිටවී ගොදුරු සෙවීම ආරම්භ කරනවා. අප දන්නා අනෙකුත් වවුල් විශේෂයන් පළතුරු ආදිය ආහාරයට ගත්තත් වැම්පය වවුලන්ගේ ප්‍රධානම හා එකම ආහාරය වන්නේ සත්ව රුධිරයයි. ගවයන්ගේ අශ්වයන්ගේ හා ඌරන්ගේ ලේඋරා බීමට වැඩි රුචිකත්වයක් දක්වන මොවුන් ඇතැම් විට මිනිසුන්ගේ ලේඋරා බීමටද සමත් වෙනවා. නිදා සිටින ගොදුරු වෙතට ඉතා වේගයෙන් ලම්වන වැම්පය වවුලා තම තියුණු දත්වලින් සම සිදුරු කර දිගු දිවෙන් ලේඋරා බීමට පටන් ගන්නවා. මොවුන්ගේ වේගය සහ ඉතාමත් සැහැල්ලු බරකින් යුක්ත වීම නිසා ගොදුර මතට පැමිණි විට එම ගොදුරට අවදානම හඳුනා ගැනීමට පවා නොහැකි වෙනවා. කෙසේ වෙතත් ගොදුරට හානියක් වන තරමට ලේඋරා බීමක් සිදු නොකරන වැම්පය වවුලන් ජලබීතිකා රෝගයේ වාහකයෙකු ලෙසත් හඳුන්වන්නට පුළුවන්. අංක 9. බුලට් කුහුඹුවා. ඇමේසන් වනාන්තරයේ පුරාම පැතිරී සිටින මෙම බුලට් කුහුඹුවා ශරීරයේ ප්‍රමාණයෙන් කුඩා වුවත් උග්‍ර විෂක් සහිත නිසා සපා කෑම නම් ඉතාමත් වේදනාකාරී වෙනවා. මවුන්ට මෙම නම ලැබී තිබෙන්නේ එක්වරක් සපා කෑ විට වෙඩි උණ්ඩයක් වැදීමෙන් ඇතිවන දීර්ඝ වේදනාවකට සමාන වේදනාවක් දැනෙන නිසායි. පැය 24ක් ඇතුළත නිසි ප්‍රතිකාරයක් නොකළහොත් මුළු ශරීරයම අඩපණ වීමටද පුළුවන්. ඇතැම් අයට බුලට් කුහුඹුවාගේ විෂ එක්වරම ප්‍රබල නොවන්නටත් පුළුවන්. ඒත් සපා කෑමේදී ඇතිවන දැඩි කම්පනය නිසා සිහසුන් වීමටත් පුළුවන්කමක් තිබෙනවා. වනාන්තරයේ මැද බුලට් කුහුඹ සපා කෑමට ලක්වුණු අය අප ඉදිරියේදී කතා කිරීමට සිටින භයානක සත්වයෙකුගේ පහසු ගොදුරක් වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. අංක 8. ඇමේසියානු යෝධ සෙන්ටිපීඩයන්. මොවුන් දකුණු ඇමරිකාවට හා කැරිබියානු වනාන්තරවලට ආවේණික වූ විශාල ආත්‍රපෝඩාවකි. හොඳින් වැඩුණු සෙන්ටිපීඩයන් අඟල් 12 පමණ දිගින් යුක්ත වෙනවා. ශරීර වර්ණයේ රතු කහ දුඹුරු හෝ කළු වර්ණයක් ගනු ලබනවා. හුදකලාවේ හැසිරීමට ප්‍රියකරන යෝධ සෙන්ටිපීඩයන් උග්‍ර විෂ සහිත වන අතර දෂ්ට කිරීම මගින් මිනිසුන් මියගොස් ඇති බවද වාර්තා වෙනවා. කුඩා සර්පයින්, මකුලුවන්, ගෙම්බන්, කටුස්සන් වැනි සතුන් තම ගොදුරු කර ගැනීමට විශේෂ වූ හැකියාවක් මොවුන් සතුව පවතිනවා. ඊට අමතරව ගල් ගුහා මුදුන්වල, ගස් මුදුන්වල පහළට එල්ලී සිටිමින් වවුලන් ගොදුරු කර ගැනීමේ දක්ෂතාවයක් මොවුන් සතුව පවතිනවා. අංක 7. බ්‍රසීලයානු වැන්ඩෙරින් මකුළුවා. මොවුන්ගේ මකුළු විශේෂ 8ක් ජීවත් වන අතර ඒ සියල්ලන් බ්‍රසීලයෙන් සොයා ගැනීමට පුළුවන්. මිනිසාට වෛද්‍ය විද්‍යාත්මක වැදගත්කමක් ඇති මෙම මකුළු විශේෂය පෘථුවේ උග්‍ර විෂ සහිත මකුළු විශේෂවලින් එකකි. ග්‍රීක භාෂාවේ මෙම මකුළුවා මිනි මරුවා ලෙස හඳුන්වනු ලබනවා. වැන්ඩෙරින් මකුළුවාගේ ශරීර ප්‍රමාණය අඟල් 2ක් වන අතර කකුල් අතර පරතරය අඟල් 6ක් පමණ වෙනවා. දුඹුරු පැහැති සිරුරක් තිබුණද උදරයේ ප්‍රදේශයේ කළු පැහැති ලපයක් දැක ගැනීමට පුළුවන්. දහවල් කාලයේදී පාෂාණයට කුඩා කුහරවල සැඟවී සිටින වැන්ඩෙරින් මකුළුවා රාත්‍රී කාලයේදී වනාන්තර භූමියේ සැරිසලමින් ගොදුරු සෙවීමට පටන් ගන්නවා. විශාල ක්‍රොමීන්, මීයන්, කටුස්සන් සහ වෙනත් කුඩා ශීරපායින් ආහාර ලෙස ගොදුරු කර ගැනීමේ හැකියාව මොවුන් සතුව පවතිනවා. වැන්ඩෙරින් මකුළුවන් දෂ්ට කිරීම මිනිසුන්ට විශේෂයෙන්ම කුඩා දරුවන්ට මාරාන්තික ප්‍රතිඵල ගෙන දෙන්නට පුළුවන්. දෂ්ට කිරීමෙන් පැය 2ක් ඇතුළත මරණයට පත්වීමද සිදුවිය හැකිය.
අංක 6 පිට් වයිපර් යුරේසියාවෙන් සහ ඇමරිකාවෙන් හමුවන මොවුන් විෂ සහිත සර්ප විශේෂයකි. කාන්තාරවල සිට තෙතමන ඇති වැසි වනාන්තරයේ දක්වා වූ ඕනෑම පරිසර පද්ධතියක ජීවත් වීමේ හැකියාවක් මොවුන් සතුව පවතිනවා. මොවුන්ගේ තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ හිස දෙපස ඇස් සහ නාස්පුඩු අතර ඇති තාප සංවේදක කලාපයයි. සතුන්ගේ ශරීරවල උෂ්ණත්වය එයට දැනෙන අතරම එමගින් සතාගේ දල රූපයක් මොවුන්ට පෙනෙන්නට පටන් ගන්නවා. ඉන්පසු පහසුවෙන්ම ගොදුර හඳුනාගෙන පහර දීම සිදු කරනවා. දෂ්ටකර විසදමා ගොදුර මුදාහැර ගොදුර අඩපණවන තෙක් තාප සංවේදක භාවිතා කරමින් ගොදුර ලුහු බැඳ යනවා. රාත්‍රී කාලයේදී පරිසරයේ සිසිල් වීම නිසා අනෙකුත් සතුන්ගේ තාපය හොඳින්ම දැනෙනවා. එම නිසා දිවා කාලයේ ගිමන් හරිමින් සිටින පිට් වයිපර්ස්ලා රාත්‍රියේ උදා වීමත් සමගම දඩයම් කිරීම ආරම්භ කරනවා. තාප සංවේදක ඔස්සේ ඔවුන්ට ලැබෙන්නේ විශාල සතෙකුගේ ඡායාවක් නම් ඉතා ඉක්මනින් එම ස්ථානයෙන් ඉවත් වී පලා යාමටත් මොවුන් අමතක කරන්නේ නැහැ. අංක 5 බුල්ෂාක් ලෝකයේ සිටින මෝරුන් වර්ග අතරින් ඉතාම දරුණු මෝර විශේෂයක් තමයි මේ බුල්ෂාක් කියන්නේ. සාමාන්‍යයෙන් අපි දන්නා විදිහට නම් මෝරුන් ජීවත් වන්නේ කරදියේ පමණයි. ඒත් මේ බුල්ෂාක්ට කරදියේ වගේම මිරිදියේත් ජීවත් වෙන්න පුළුවන්. නොගැඹුරු ජලයේ ජීවත් වීමට වඩා ප්‍රිය කරන මෝරුන් ජලයේ පීනායන ඕනෑම සතෙකු ආක්‍රමණය කිරීමට බසබට වන්නේ නැහැ. අංක 4 පොයිසන් ඩාට් ෆ්‍රොග් මධ්‍යමහා දකුණු ඇමරිකාවේ තෙතමනේ සහිත නිවර්තන පරිසරවලට ආවේනික වූ මෙම ගෙම්බන් විශේෂය කහ, රන්වන්, තඹ, රතු, කොළ, නිල් හෝ කළු පැහැයෙන් අපට දැක ගැනීමට පුළුවන් වෙනවා. අලංකාරවත් වර්ණවලින් මුළු සිරුරම හැඩවැඩ වී තිබීම විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමට හේතු වෙනවා. කෙතරම් අලංකාර වුණත් මිහිමත සිටින සමහර විෂගෝර සර්පයින්ටත් වඩා වැඩි අධික විෂක් මොවුන් සතුව පවතිනවා. එක ගෙම්බෙකුගේ විෂ මිනිසුන් දහ දෙනෙක් මරා දැමීමට තරම් හැකියාවක් පවතිනවා. ඇමේසන් වනයේ සිටින ගෝත්‍රිකයන් ඔවුන්ගේ ඊතලවලට විෂ පෙවීමට මෙම ගෙම්බන් යොදා ගන්නවා. මෙම ගෙම්බන් ගමන් කළ මාර්ගයේ ගමන් ගන්නා අනෙක් සතුන්ටත් මේ විෂ බලපාන්නට පුළුවන්. අංක 3 පිරානා මෙයාලගේ භයානකම ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඔයාලා හැමෝම පිරානාලේ ඉන්න ෆිල්ම් බලලා ඇතිනේ. දකුණු ඇමරිකාවටම ආවේනික වුණු පිරානා රංචු වශයෙන් ජීවත් වීමටයි වඩාත් ප්‍රිය කරන්නේ. ඒ ගොදුරු සොයා ගැනීමට පහසු වීමට සහ ඔවුන්ගේ ආරක්ෂාව සඳහායි. ඇතැම් අවස්ථාවලදී කුරුල්ලන්ගේ, කිඹුලන්ගේ, කැස්බෑවන්ගේ සහ මිරිදිය ඩොල්ෆින්ලගේ ආහාරයක් බවට පිරානා මාළුවාව ගොදුරු වෙනවා. ඒ වගේම තමයි ලේ සුවඳක් වතුරේ සෙලවීමක් වූ සැනින් එම ස්ථානයට ළඟා වී ගොදුරක් ඇත්නම් ඇටකටු පමණක් ඉතුරු වෙන තෙක් කාදැමීමටත් මොවුන් සමත් වෙනවා. මිනිසෙකු මුළුමනින්ම කාදැමීමට ගතවන්නේ තප්පර කීපයක් විතරයි. අංක 2 විදුලි ආඳා ඇමේසන් වනාන්තරයේ ප්‍රධාන ගංගාවේ මෙන්ම සෑම අතු ගංගාවකම හමුවන මෙම විදුලි ආඳාට විශාල විදුලි ධාරාවක් එකවර පිටකිරීමේ හැකියාවක් තිබෙනවා. මෑත කාලයේ සිදු කරන ලැබූ පරේෂණ මගින් වෝල්ට් 860 ක විදුලි ධාරාවක් එකවර පිටකිරීමට හැකි බව තහවුරු කරගෙන තිබෙනවා. ආහාර සඳහා ගොදුරු අල්ලා ගැනීමටත් තම ආරක්ෂාව සඳහාත් මොවුන් මෙම විදුලි ධාරාවන් භාවිතා කරනවා. ගොදුර වෙතර විදුලි ධාරාව යොමු කර එය අඩපණ කර පණ පිටින්ම කැබලි වලට කඩා ආහාරයට ගැනීම මොවුන්ගේ පුරුද්දයි. සාමාන්‍යයෙන් විදුලි ආඳා මිනිසුන් දඩයම් කරන්නේ නැති වුණත් ඇමේසන් ගෝත්‍රිකයන් මොවුන්ගේ ඇඟේ ගැටි සිහසුන් වී ජලයේ ගිලී මිය යාම් පිළිබඳ පුවත් වාර්ෂික වාර්තා වෙනවා. අංක 1 ග්‍රීන් ඇනකොන්ඩා සමහර මිනිසුන් මෙම සත්වයා ගැන ගෙතුණු කතා මිත්‍යා කතා ලෙස පිළිගන්නවා. එහෙත් ඔබ හොඳින්ම මතක තබා ගත යුතු දෙයක් තමයි ඇනකොන්ඩාවන් මිහිපිර තාමත් සැබවින්ම ජීවත් වන විශාල උරග වර්ගයක් වන බව. බරින් රාත්තල් 200ක් 500ක් වන අතර හොඳින් වැඩුණු ඇනකොන්ඩාවෙක් දිගින් අඩි 30ක් පමණ වෙනවා. වගුරු බිම්, මඩ වගුරු හා ඇලදොල ගංගා ආශ්‍රිතව ජීවත් වීමට රුචියක් දක්වන මොවුන් ගොඩබිමේදී මන්දගාමී වන අතර ජලයේදී ඉතා වේගවත් හා ක්‍රියාශීලී බවක් දක්වනවා. අදටත් ඇමේසන් ගෝත්‍රිකයන් ග්‍රීන් ඇනකොන්ඩාව දේවත්වයෙන් අදහා පුද පූජා සිදු කරනු ලබනවා.
ලෝකෙ සිටින දිගම උරගයා ඇනකොන්ඩා නොවුනත් බරින් වැඩිම උරග ජීවීන් කොටස මවුන් වෙනවා. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාලා ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා.